මං ඉන්නේ අමාරු තත්වයක මේ රටේ කාන්ත ඇමති හැටියට. මේ කාලේ කරන්න බැරි වුණු පියවර කීපයක් අපි දැන් අරගෙන තියෙනවා. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නීති නැහැ. ක්‍රියාත්මක කරන්නේ විවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් යටතේ විතරයි. ඒ නිසා අලුත් කෙටුම්පත් දෙකක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. කාන්තාවන් බලගැන්වීමේ පනත Women's Empowerment Bill. ඒ යටතේ කාන්තාවට නීතියෙන් බලගැන්වීමට උවමනා කොන්දේසි යොදවලා තියෙනවා. ඒ වගේ මේවා ක්‍රියාත්මක කරන්න වෙනම කොමිෂමක් පත් කරනවා. දෙවනි කෙටුම්පත තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ කෙටුම්පත Gender Equality Bill. අයි බලාපොරොත්තු වෙනවා මේක ජූනි මාසේ අන්තිමට ඉස්සෙල්ලා සම්මත කරන්න. දෙවනි කෙටුම්පත ගැන උසාවියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අවසන් කරගෙන පස්සේ අපිට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මම හිතන්නේ කවුරුවත් මේකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. කාන්තාවන්ට මදිපුංචිකම් කරන්න, ඒ වගේම හිරිහැර කරන සියල්ලම දැන්ට අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විරුද්ධව. රැකියා කරද්දී කාන්තාවන්ට ඒ සේවා ස්ථානවල පිරිමිහා සමග එක සමානව සැලකන්න තියෙන්නේ. උසස් වීම වෙන්න පුළුවන්, මාරු කිරීම වෙන්න පුළුවන්. ඒ හැම එකටම මේ කාරණේ තියෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම නීතිගත කරලා තියෙනවා. ඒ නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයාටත් භාර්යාවට සැලකන්න තියෙනවා. ඉතින් මේ අයිතිවාසිකම් තියෙන්නේ මම යෝජනා කරන්නේ වෙබ් අඩවියේ තියෙනවා මේ කෙටුම්පත් දෙකම කරුණාකරලා ඒව ගැන කියවන්න. ඒවා කියවලා ඊට පස්සේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා බලන්න. කාන්තාවන් දැනුවත් කරන්න කියලා මං කාන්තා ඇමතිවරුත් මන්ත්‍රීතුමියලත් මෙහාට එවනවා. ඒ වගේම අනික් නිලධාරීන්. ඒතකොට මේ කාලය තුලදී තමන්ගේ අයිතිවාසිකම් කුමක්ද කියලා දැනගන්න.